මේ ගමනේදී අපට ගොඩක් කතා කරන්න ඉතුරු කරලා නැහැ ජනතාව ඔවුන් මුහුණ දෙන ප්‍රශ්නය පීඩාව හොඳ හැටි විස්තර කරලා කියනවා එක් බඩු මිල වැඩි වෙනවා බඩු හිඟයි පොලිමේ ඉන්න සිද්ධ වෙලා තිබෙනවා මේ සියලු ප්‍රශ්න ඉතින් දැන් තිබෙන්නේ අපට මේ ජනතාවත් එක්ක ඉදිරියේදී මේ රට ගොඩනැගීම පිළිබඳව තියෙන විසඳුම සාකච්ඡා කරන්න මොකද අපි කියන්න කලින්ම දැන් ජනතාව කියනවා අවුරුදු 73ක් තිස්සේ මේ රට පාලනය කරපු මේ කල්ලි කණ්ඩායම් දෙකේ ආර්ථික ගමනේ ප්‍රතිඵලය හොරා කෑමේ ප්‍රතිඵලය තමයි අද අපිට භුක්ති විඳින සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඒක හරි වැදගත් ජනතාව මේක තේරුම් ගත්ත එක. දැන් අපි සියලු දෙනාත් එකතු වෙලා රට හදන්න පුළුවන් විදිහේ ආණ්ඩුවක් නිර්මාණය කිරීමයි කළ යුතු වන්නේ. ඒ වගේම තමයි දැන් මේ ජනතාව කන්න බොන්න විදිහක් නැතුව බඩු ගන්න විදිහක් නැතුව පොලිමේ ඉන්නවා. බඩුවක් ගන්න බෑ මිල වැඩි. ඒ අතරේ ජනතාවට තවත් ඉවසන්නම් බැරි දේ තමයි ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ තියෙන පුරාජේරු කතා පුරසාරං ජනතාව නිග්‍රහයට පත් කරන කතා මම දැක්කා SP සානායක කියනවා තෙල් මිල සම්පූර්ණයෙන් ජනතාවගෙන් අය කරගන්න ඕන කියලා. ඒ වගේම දැන් නාමල් රාජපක්ෂ වගේ අය කියන උත්සාහ කරනවා මේ ලෝකෙ හැමතැනම තෙල් පොලින් තියෙනවා අපේ තෙල් පොලින් වල හිටියට කමක් නැහැ කියලා. මම දැක්කා ආණ්ඩුවේ මාධ්‍ය මධ්‍යස්ථානයේ ඉන්න ලොක්කෙකුත් කියනවා මේ සිංගප්පූරුවෙත් මේ වගේ තමයි අපිට මේ විදියට උනාට කමක් නැහැ කියලා. ඉතින් මේ වගේ අර කියන්නේ කිඹුල කණේ කිවසන්න පුළුවන් කොහිල කටු එනවා නම් තමයි යොසන්න බැරි කියලා. ඒ වගේ ආණ්ඩුවේ ඉහළ ලොක්කන්ට මේ ජනතාව විඳින වේදනාව මේ පීඩාව උන් තඹ සතේකට මායින් කරන්නේ. ඔවුන්ගේ සුකෝපෝගේ ජීවිතයක්වත් අඩු කරලා නැහැ. ඔවුන්ගේ වේදන් අඩු කරලා නැහැ. ඔවුන් කරන උත්සව සියල්ල මේ විදිහටම කරගෙන යනවා. එහෙම කියද්දි තමයි ජනතාවට මේක තවත් ඉවසන්න බැරි වෙන්නේ. ඉතින් දැන් තිබෙන්නේ මේ රටේ වංචාව නාස්තිය දූෂණය නැති කරපු දූෂණයෙන් හොරා කාපු දේවල් පවරගත්තු නාස්තිය නැති කරන ආණ්ඩුවක් හදාගන්න එක තමයි ඉතින් මේ හොරුත් එක තවදුරටත් ඉස්සරහට යන්න බෑ කියන එකයි ජනතාව අපිට කියන්නේ. ජනතා විමුක්ති පෙරමුණ ගැන බලාපොරොත්තුක් තියාගන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම දැන් මේ අවුරුදු 73ක් තිස්සේ ගියපු ගමනේ ප්‍රතිඵලය තේරෙන ජනතාව කියනවා මේකට දැන් තිබෙන විසඳුම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ जनता ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීම කියලා. ඉතින් අපිට ඒක කරන්න පුළුවන්. මේ රටේ ආර්ථිකය සැලසුම් සහගතව ගොඩනගන්න ඕන. ඒ වගේම මේ රටේ ආර්ථික ගොඩනැගීමේදී AA ශේෂ්ත්‍රවල විශේෂඥයන්ගේ විද්වතුන්ගේ විශේෂඥභාවය ප්‍රයෝජනට ගන්න ඕන. මේකක්වත් වෙන්නේ නැහැ. ඔහි තමන් සියල්ල දන්නවා කියලා හිතාගෙන රට පාලනය කරන්න යනවා. ඒකෙන් තියෙන ප්‍රශ්නත් අවුල් තාගත තත්වයකට පත් කරනවා. පෝර ප්‍රශ්න කියලා කියන්නේ එහෙම එකක්. ඒ නිසා දැන් ඕනකම තිබෙන්නේ සැලස්මක් ඇතුව මේ අගාධයකට වැටලා තියෙන රට වැටීම වලක්වලා ක්‍රමානුකූලව ගොඩ ගන්න පුළුවන් විදිහේ විධිමත් සැලස්මක් විද්‍යාත්මක සැලස්මක් පරිණතභාවයක් විශේෂඥභාවයක් දැන් රට උමනා කරලා තියෙනවා. ඉතින් ඒයින් තොරව රට ගොඩ ගන්න බෑ. ඉතින් ඒක දෙන්න ජනතා විමුක්ති පෙරමුණ සූදානම්. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මේ ජාතික ජනබලවේගය කියලා කියන්නේ මේ මේ බිම් මට්ටමේ මේ ජනතාවගේ ඒ වේදනාව හඳුනන මේ රට ගොඩනගන්න ඕන කොහොමද කියන එක පිළිබඳව සැලස්මක් සහිත ව්‍යාපාරයක් සහ අනිවාර්යයෙන්ම මේ තත්ත්වෙන් රට ගොඩගන්නට අපට හැකියාව තියෙනවා. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය